එල්ටීටී සංවිධානයට පු 12500කට විතර ආසන්න ප්‍රමාණයක් රජයේ හමුදාවලට බාර වුණා. ඒක බලාපොරොත්තු නොවිච්ච දෙයක් මේ වගේ විශාල සංඛ්‍යාවක් අපිට බාර වෙයි කියලා ඉස්සරගත කිරීමේ හැකියාවකුත් තිබුණා. එසේ නමුත් රජයේ තීරණය කළා පුනරුත්ථාපනය කළා නැවත සමාජගත කරන්න. ඉතින් 2013 වෙනි තමයි මේ මද්ද්‍රව්‍යවලට අබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය අපේ රටේ පටන් ගත්තේ. මද්ද්‍රව්‍ය නිසා මේ ආගේ සිය ඔළුව ගොඩක් අය මානසික තත්ත්වය අවුල් වෙච්ච අය ගොඩක් ඉන්න. එයා ඇවිල්ලා අපිට දෙන විස්තර ගොඩක් ඒවා වැරදි. උතරක් ඒ වගේ දේවල් කළා අපිට අත්දැකීම් තියෙනවා. මේ ආගේ පෙරවිපරමක් කියලා ඒගොල්ලන් ගෙවල් වලට කියලා ඒක කට්ටියගේ සත්‍ය ඇගෙන පවුල් පසුබිම් කොහොමද අධ්‍යාපන තත්ත්වය මොකද්ද? ඊයයි මොන වගේ රැකියාවද කළේ කොයි වගේ හේතු නිසාද මෙයාට මෙන්න මෙන්න ගැන අපි අධ්‍යයනය කරනවා. ඊට පස්සේ පුනරුත්ථාපනයලා සමාජගත කළා පස්සේ අපි ඒක දිගටම සම්බන්ධතාවය තියාගන්නවා. ගෙදරක එක පුද්ගලයෙක් හිටියොත් ඒ ගෙදර ඉන්න අය දන්නවා ඒගොල්ල කොච්චර අමාරු පාර්ශවයන්ද ඉන්නේ කියලා. ඒ වගේ කොටසක් මේ වගේ 500ක් විතර ඉන්නකොට පාලනය කොට තියෙන අසීරුතාවය කොච්චර දුෂ්කරද කියලා ඒක ඒ විතර සම්බන්ධලා ඉන්න අය තමයි විතරයි දන්නේ. මම බොහොම අගකීමෙන් කියන්නේ අපි අපේ උපදේශකයන්ට නිලධාරීන්ට ඒ කටයුතු සම්බන්ධයෙන් සියලු දෙනාට උපදෙස් දීලා තියෙනවා. මේ මඩවලට බැලලා ඉන්න අය එයයි කලාකාර ලෙස හැසිරෙනවා. ඒක අපි හොඳටම දන්නවා. ඒවත් එයයි අසනීප තත්ත්වයක් තියෙන සමේ ඉවසීමෙන් කටයුතු කරන්න කියන එක තීකරට අවශ්‍ය කරන දැඩි නීති විත් අපි දාලා තියෙනවා. අපේ නීති නිලධාරියෙක් මාසිකව සැරයක් ගිහිල්ලා එයක් කතා කරන එක ළඟ තියෙන දුෂ්කරතා බලන්න. අයිබෝන් ජෙනරල් කියන්නේ. අයිබෝන්. රටේ මන්ත්‍රව්‍ය කියන්නේ ටිකක් බරපතල ප්‍රශ්නයක්. ඔබතුමා මැදිහත් වෙලා ඉන්නේ මේවට එකතු වෙච්ච ළමයි පුනරුත්ථාපනය කරන්න. ඔව්. කොතනින්ද ඒක ආරම්භ වෙන්නේ? මේ පුනරුත්ථාපනයට අපිට යොමු කරන්නේ පොලිසියෙන් උසාවියට ඉදිරිපත් කළ උසාවි නියෝග වලින් එන අය. ඉතින් මෙතේකින් අදහස් කරන්නේ මද්දවැල්ට බැලන් සීලුම දෙනා අපිට යොමු වෙනවා කියලා. මද්දවැල්ට බැල පොලිසියට යමුනාරී හේතුවකට පොලිසියට අත්අඩංගුවට ගත්ත කෙනෙක් හරි එහෙම නැත්නම් පොලිසියට පැමිණිලක් කළා ඒ සම්බන්ධව පරීක්ෂණ කළා ඒ මාර්ගයෙන් ඇවිල්ලා උසාවියට ඉදිරිපත් කරපු අය පමණයි උසාවි නියෝග මත වෙන කට්ටිය පමණයි අපි ළඟට එන්නේ. ඇත්තටම අපේ කාර්යාංශයේ පුනරුත්ථාපන කාර්යාංශයේ යටතේ තියෙනවා මධ්‍යස්ථාන තුනක් දැනට. එකක් වවුනියාවේ තියෙන්නේ. ඒකට අපි කියන්නේ ඒකාබද්ධතා මධ්‍යස්ථානය කියලා. ඊළඟට ප්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථානය කියලා තියෙනවා කන්දකාඩුවල. ඊළඟට සේනපුර තියෙනවා තෘතිය වෘත්තීය සාක්ෂරතා මධ්‍යස්ථානය කියලා සේනපුර. ඉතින් ওই තැන් තුනේ තමයි පුනරුත්ථාපන වෙන්නේ. එතන වවුනියාවේ 120ක් ප්‍රමාණයක් විතර පුනරුත්ථාපන හැකියාව තියෙනවා. කන්දකාඩුවේ 500ක් පුනරුත්ථාපන කිරීම හැකියාව තියෙනවා. සේනපුර මධ්‍යස්ථානයේ තව 500ක් පුනරුත්ථාපන හැකියාව තියෙනවා. එතකොට ඔය තැන් තුනේම 1120ක් විතර අපිට එකවර පුනරුත්ථාපන කිරීමට හැකියාව තියෙනවා. මේව ආරම්භ වුණේ කොයි කාලෙද? එතන ඉතිහාසය තියෙනවා. මම කෙටියෙන් කියන්නම්. 2009 මාර්තු මෙහෙවරු අවසන් වුණාන් පස්සේ එල්ටීටී සංවිධානයට පු 12500කට විතර ආසන්න ප්‍රමාණයක් රජයේ හමුදාවලට බාර වුණා. මේ අවස්ථාවේ රජයේ එක බලාපොරොත්තු නොවිච්ච දෙයක් මේ වගේ විශාල සංඛ්‍යාවක් අපිට බාර වෙයි කියලා මේ වෙලාවේ රජයේ තීරණය කළා. ඇතර ඒ අයට එල්ටීටී සංවිධානයේ සමාජික වූ පමණින් සහ තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානය නිසා එයාට නීතිමය පේරවර්ග එයා රිමාන්ඩ් ගත කළා හරි සිරගත කිරීමේ හැකියාවකුත් තිබුණා. කෙසේ නමුත් රජය තීරණය කළා ඒ අයව පුනරුත්ථාපනය කළා නැවත සමාජගත කරන්න. ඒක නිසා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට ඒ කාර්යකාරී බාර දුන්නා. ආරම්භයේදී පුනරුත්ථාන මධ්‍යස්ථාන 24ක් අපි පවත්වාගෙන ගියා උතුරු නැගෙනහිර ප්‍රදේශවල. ඒකෙදි තමයි මේ 12500 පුනරුත්ථාපනය කරන්න. හැබැයි මෙතනදි විශේෂ දෙයක් කියන්න තියෙන්නේ මේ පුනරුත්ථාපන යුද හමුදා මූලිකත්වයගෙන කලාට මේ විශේෂ සම්බන්ධව ප්‍රවීණයන්ගෙන් උගතුන්ගෙන් විද්වතුන්ගේ මාර්ගෝපදේශකත්වයේ යටතේ තමයි ත්‍රිවිධ හමුදාව මේ පුනරුත්ථාපන කටයුතු කළේ. ඉතින් ඒක 2013 වෙනකන් පුනරුත්ථාපන කටයුතු කරගෙන ගියා එල්ටීටී සංවිධායනයේ අයගේ. 2013 වෙනකන් ඒකේ 99%ක් ඉවරුණා. ඉතින් ඒ වෙලාව 2013 වෙනකොට මේ රටේ මේ මද්ද්‍රව්‍ය උදුර යම්කිසි දුරකට පැතිරලා තිබුණේ. ඉතින් ඒ වෙලාවේ රජය තීරණය කළ අපි එල්ටීටී සංවිධානයේ සමාජික සාර්ථක පුනරුත්ථාපනය කළා සමාජගත කරන හැකි වෙච්ච නිසා මේ මද්ද්‍රව්‍යවලට අබ්බැහිලා ඉන්නත් පුනරුත්ථාපන කිරීමේ කටයුත්ත මේව කාර්යශිෂ්ට බාර දෙන්න. එතනින් 2013 වෙනින් තමයි මේ මද්ද්‍රව්‍යවලට අබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය අපේ රටේ පටන් ගත්තේ. ආරම්භයේදී කොච්චර විතර පිරිසක් එකතු කරගන්න පුළුවන් වුණාද? එතන අපිට සංඛ්‍යාව වෙනස් වුණා සැරෙන් සැරේ. මොකද මේ
අධිකරණ මගින් එන කට්ටිය අධිකරණ නියෝග වලින් අපිට එවන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා එහෙනම් අපේ දැන් එම විශ්ලක වගේ අපිට වවුනියාව 120ක් කන්ද කාඩුල් 500ක් සේනර 500ක් වගේ දාන තුලත් කිරීම හැකියාව තියෙනවා උනත් ඒ ප්‍රමාණය වෙනස් වෙනවා මේ අධිකරණ නියෝග මත එන අධිකරණ නියෝග දෙන ප්‍රමාණය අනුව කෙසේ නමුත් මේ වෙනකොට 2013 ඉඳලා මේ වෙනකොට 2023 වෙනකොට අවුරුදු 10ක් ඇතුළත අපි අට දහසකට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කළ සමාජගත කරලා තියෙන මධ්‍ය වලට බැහැවෙච්ච අය. සේනපුරින් සිද්ධ වෙන්නේ මොන වගේ කාර්යයක්ද මේ පිරිසටම? එතන අපි ආරම්භයේදී මේ අධිකරණ නියෝග දුන්නේ පුනරුත්ථාපන කාල සීමාව අවුරුද්දකට. එතනදී අපි පළවෙනි මාසය සම්පූර්ණයෙන්ම කැපකලේ මෙයාගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය කරන්න මෙයා මධ්‍ය වලට බැහැවීම නතර කළා එයාට තීරුම් කළා දීලා හොඳ පුරවැසියෝ කරන ඒ කටකට උත්තර තමයි අපි පළවෙනි මාසය සම්පූර්ණයෙන්ම වැය කළේ ඊළඟට දෙවෙනි මාසය වැය අපි කළේ ඒගොල්ලන්ට මේ වෘත්තීය පුහුණුවක් ලබා දෙන එක. ඉතින් ඒ වුණත් අපි මෑත කාලයේදී අපි මේ වෘත්තීය පුහුණුව ලබා දීම පිළිබඳ සමීක්ෂණයක් කළා අපේ පසු විප්‍රම් කාර්යාල හරහා. එතනදී අපිට දැනගන්න ලැබුණා මේ වෘත්තීය පුහුණුවක් ලබා දෙන අයගෙන් 1/4ක ප්‍රමාණයක් වගේ තමයි මේ අපි ලබා දෙන වෘත්තීය පුහුණුව නැවතත් දිගටම කරගෙන යන්නේ. ඉතින් ඒ අනුව පස්සේ අපි මේ පිළිබඳව අපේ අධිකරණ මාත්‍යංශය දැනුවත් කළා. ඒ මගින් අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුවත් කළා. දැනට අපි කරගෙන යන්නේ මාස 6ක පුනරුත්ථාපන ක්‍රියාවලියක්. ඒ මාස 6 ක්‍රියාවලියේදී පළවෙනි මාස 4 අපි සම්පූර්ණයෙන්ම කැප කරන්නේ පුනරුත්ථාපන කටයුතු වලට මේ අය මතින් නිදහස් කරගන්න එකට, මත්ද්‍රව්‍ය වල වෙන හානි ගැන ඒගොල්ලෝ තීරුම් කළ දෙන එකට, ඒගොල්ලන්ගේ සිහි වෙකලලා තියෙන අවල් වල තියෙන මනස හරි ගස්සන්න. ඉතුරු මාස දෙකේ කැමැති අයට අපි දෙනවා පුනරුත් මේ වෘත්තීය පුහුණුවක්. ඒ වෘත්තීය පුහුණුව දෙන්නේ සේනපුර තියෙන මේ තෘතිකා වෘත්තීය සාක්ෂරතා මධ්‍යස්ථානයේ තමයි අපේ වෘත්තීය පුහුණුව ලබා දෙන්නේ. සේනපුර මුල කලින් ඉඳලම මේ වෘත්තීය පුහුණු කටයුතු වලටම තමයි විශේෂයෙන්ම අපි යොදාගත්තේ. මේගොල්ලෝ සේනපුරෙන් එළියට ගියාට පස්සේ පසු විපරමක් කරනවද, මේ අය සාර්ථක විදිහට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවද, එහෙම නැත්නම් නැවතත් මේවට ඇබ්බැහි වෙනවද කියලා? අපි ළඟ දැන් අපේ කාර්යාංශය යටතේ දිස්ත්‍රික්ක 13ක පසු විපරම් කාර්යාල පවත්වාගෙන යනවා. ඒ කාර්යාල තියෙන්නේ විශේෂයෙන් බොහෝ ස්ථානවල මේ දිසාපති කාර්යාලවල. එතනදී අපි කරන්නේ මේ පුනරුත්ථාපන ඒ කාර්යාලයෙන් කරන පෙර විපරමක් සහ පසු විපරමක් කියලා දෙකක් කරනවා. යම්කිසි පුනරුත්ථාපන ලාභියෙක් අපේ පුනරුත්ථාන මධ්‍යස්ථානට ආයම් පස්සේ මේ අයගේ සම්බන්ධ තොරතුරු ලබා ගන්න මේ නිවෙස් වලට ගිහලා විස්තර කතා කරලා එයාගේ විනෝදී තොරතුරු ලබා ගන්න. එතනදී අපි එකට විශේෂ හේතුවක් තියෙනවා. මේ පුනරුත්ථාපනේ නොමු වෙලා මද්දවය නිසා මේ අයගේ ඔළුව ගොඩක් අය මානසික තත්ත්වය අවුල් වෙච්ච අය ගොඩක් ඉන්න. එයා ඇවිල්ලා අපිට දෙන විස්තර ගොඩක් ඒවා වැරදි. නම කිව්වම වැරදි නම දෙන්නේ. එතකොට එවන අඳුරුම් පන්තක්ය ගැන වුවම වැරදිව දෙන්නවා. ලිපිනේ වැරදිව දෙන්නේ. ඒක නිසා අපි ඒක ගැන ලොකු විශ්වාසයක් තියාගෙන බහුතරයක් ඒ වගේ දේවල් කරලා අපිට අත්දැකීම් තියෙන. ඒක නිසා මේ අයගේ පෙර විපරමක් කියලා ඒගොල්ලන් ගෙවල් වලට ගිහලා ඒ කට්ටියගේ සත්‍ය ගැන පවුල් පසුබිම් කොහොමද, අධ්‍යාපන තත්ත්වය මොකද්ද, ඒ අය මොන වගේ රැකියාවද කළේ, කොයි වගේ හේතු නිසාද මෙයාට මෙවැනි ගැන අපි අධ්‍යයනය කරනවා. ඊට පස්සේ පුනරුත්ථාපනය වෙලා සමාජගත කළාන් පස්සෙත් අපි ඒ අය එක්ක දිගටම සම්බන්ධතාවය තියාගන්නවා. ඒගොල්ලෝ එක්ක නිතර ගිහිල්ලා කතා බහ කරනවා. අපේ පසුවිපරම් කාර්යාලවලින් මේ අයගේ දෙමව්පියන්වත් උපදේශනයට යක් කරනවා, උපදේශනයට යොමු කරනවා. දෙමව්පියන්ටත් කියලා දෙනවා මේ අය දැන් පුනරුත්ථාපනය වෙලා ආයෙන් පස්සේ ඒ අය කතා බහ කරන්න ඕනේ කොහොමද, එයාට වින්දට වගේ ඒ අය කොන් කළා, ඒ අයගේ මේ වගේ මද්දවලට අබ්බැහිලා ඉන්නවා කියලා එයාට නිතර ඇනුම් බැනුම් එහෙම කරලා ඒ අයගේ මනස නැවත මෙයා කරන්න එපා කියන එක කියලා දීලා ඒකම පුනරුත්ථාපනය ලාපු කෙනා එක්කත් සම්බන්ධතාවයක් අපි තියාගන්නවා. ඒ අයට අවශ්‍ය කියන උපදේශනයට යොමු කරනවා. කළා එයා එක්ක දිගටම අපි නිරීක්ෂණය කරගෙන ඉන්නවා මෙයා නැවත යොමු වෙන්නේ මේ ප්‍රවණතාවයක් තියෙනවද කියලා බලන්න. සමහර අවස්ථාවල් තියෙනවා මේ පුහුණුව ලැබලා සමාජගත වෙච්ච පිරිස් නිකන් පුරුද්දට වගේ නැවත කන්දකඩු යන්න උත්සාහයක් දරනවා. මං හිතන්නේ එතන තියෙන පහසුකම් නිසා වෙන්න පුළුවන්. මේ ඔව් ඇත්තට දැන් අපිට අපේ අපි ඇත්ත තත්ත්ව කතාවලොත් අපි ලංකාවේ සමහර ප්‍රදේශ තියෙනවා මේ වගේ පුන්මද්දව වලට අපි ප්‍රසිද්ධියක් තියෙන පළාත්වල ඉන්න අය. ඒ වගේ සමහර ගෙවල් වල අපි දැක්කා තමන්ගේ දෙමව්පියෝ මේ වදගේ සම්බන්ධලා ඉන්න මේ ව්‍යාපාරේ ඉන්නවා. ඒ වගේම සමහර ප්‍රදේශවල ඒ ආශ්‍රය කරන මිත හිත මිත්‍රාදීෝ ගොඩක් අය මේවටම සම්බන්ධලා. ඉතින් ඒ ඇයට මේ පුනරුත්ථාපනයල ආයම් පස්සේ මේකෙන් බේරලා ඉන්න ටිකක් ලොකු අපහසුතාවයක් තියෙනවා. අපි ඒක තේරුම් අරගෙන තියෙනවා. අපි ඒකට වෙනම වැඩපිළිවෙළක් දැන්ට කරගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රවණතාවය තිබුණා මෙහෙම එකපාරක් එනවා ආයි
ඔවුනම් පස්ස ආයෙන මෙහෙම ආසයක් ඉන්නවා කාලා බීලා මේව කරගෙන යනවා. ඉතින් දැන් අපි තත්ත්වයේ තීරුම් අරගෙන අපි අපේ අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දීලා අපි තීරණය කරන් තියෙන එක පාරක් ආවෙන් පස්සේ නැවත වාරයක් නොගෙන ඉන්න. මොකද මේ පළවෙනි පාර ආපු කෙනාට දෙන පුහුණුව සහ එතනදී කරන ඒ සියලු දේවල් වලින් යම් කිසි කෙනෙක්ට තමුගේ ජීවිතය වෙනස් කරගන්න ජීවිතය අලුතෙන් පටන් ගන්න හොඳ අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ඒක කරලත් හැදෙන්නේ නැත්නම් අපි හිතනවා අපිට දෙවනි පාරක් කරගෙන යන්න අමාරුයි. අනිත් එක දෙවනි පාර තුන්වෙනි පාර එන ප්‍රවණතාවය තිබුණ සමහර අයගේ මේ අය ඇවිල්ලා මේ ඇතුලේ ප්‍රශ්නත් ඇති කරන සමහර අයගේ දැත්තම කියන දැන් ව්‍යා මේ ව්‍යාපාරේ ඉන්න අය ගොඩක් දෙනෙක් අකමැති මේ වගේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන එකට. ඒකට හේතුව තමයි දැන් අපි ළඟ 1000ක් 1100ක් විතර ඉන්නවා කියන්නේ ඒ අයගේ මේ ඒ අයගේ පාරිභෝගිකයෝ ව්‍යාපාරය කරන අයගේ පාරිභෝගිකයෝ දවසකට මේගොල්ලෝ රුපියල් 3000 4000 5000 වගේ ගාණක් වියදම් කරනවා. ඒ වියදම් කරන සල්ලි ව්‍යාපාරයට එන්නේ නැහැ. එතකොට ඒක ඒගොල්ලන්ට ලොකු පාඩුවක්. ඒකම අපි දකින්න දැන් ඇත්තට මේ මේ මේගොල්ලන් එළි ඉන්නවා කියන්නේ රටට විදේශ විනිමය ආශ්‍රේ රටේ තියෙන සල්ලිත් යනවා පිටරට. මොකද පිටරට වලින් ගේන දේවල් තමයි ගොඩක් කරලා මේ පාවිච්චි වෙන්නේ. ඉතින් අපි දෙවනි පාර තුන්වෙනි පාර එන අය ගොඩක් ඇවිල්ලා මේ කලබලකාරී තත්ත්ව ඇති කරලා මේ අලුතෙන් එන අයගේ මොලේ පොඩ්ඩ අවුල් කරලා ඉන්න ප්‍රදේශයක රණ්ඩු රාළු ඇති කරන යන ප්‍රවණතාවක් අපි දැක්ක. ඒක නිසා මේ දෙවනි පාර තුන්වෙනි පාර එන අය ගැන අපි ඉදිරිය මේ දැන් ඒක නවත්තලා තියෙන්නේ. පුනරුත්ථාපනයේ තෙන රැඳවියෙකුට ලොකු වියදමක් කරනවා. ඒ කියන්නේ කලින් නම් අවුරුද්දක කාලයක් දැන් මාස 6ක් වුණා. ඒගොල්ලන්ට ඇඳුමක ඉඳන් ඒ කියන්නේ අපි දන්නවා කඳ කඩුවට ඇතුල් වෙන තැන ඉඳලා ඒගොල්ලෝ පිටත් වෙන කම්ම මේ ලැබෙන සියලුම පහසුකම් ටික පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හරහා දෙනවා ඔබතුමා යටතේ. එතකොට එක්කෙනෙකුට කොච්චරක් විතර වියදමක් දරනවද රජු? ඇත්තට රජය දැන් ඒ මුළු සම්පූර්ණ කාලෙට එලාට යනවා. දැනට අපි ගණන් හදලා තියෙන මේ තත්ත්වයේ පෞගිය අවසර මේ තියෙන ආර්ථික මේ ගැටළු එක වෙනස් වුණා. කොහොමත් රුපියල් ලක්ෂ 2 ලක්ෂ 30000කට සාටන ප්‍රමාණයක් වැය වෙනවා මේ අයගේ සියලු කටයුතු සඳහා. ඒ පුහුණු වෙන කාල මාසය කාල සඳහා ඇත්තට මුලදී ඊට ඩිට අඩු ප්‍රමාණයක් තිබුණේ. දැන් ඒ වුණත් මේ පෞගිය අවුරුද්ද විතර ඇතුළත යම්කිසි සැලකිය යුතු වෙනසක් සිද්ධ වුණා මේ පියදමේ. එතකොට සෑහීමකට පත් වෙන්න පුළුවන් තරම් පුහුණු කරුවන් උපදේශකවරුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල ඉන්නවද සේවය කරනවා? ඇත්තරෝද මම ඉස්සෙල්ලා කිව්වාගේ මේකේ වැඩි දෙන මේක පටන් ගත්ත යුදහාමුදාව ප්‍රමුඛත්වය මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ගේ මේකේ මේ හැම මධ්‍යස්ථාන පරිපාලන කටයුතු කරන්නේ යුදහාමුදා නිලධාරීන්ගේ සහ සිසු නිලන්ගේ අධීක්ෂණ යටතේ. මේ වෙනකොට ඇත්තර මේකේ බහුතරයක් අපේ ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ සමාජිකයෝ වැඩි දෙනෙක් ඉන්නේ යුදහාමුදාවෙන්. මේ සියලු දෙනාටම මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහැවුවන් ගේ කලමනාකරණය කිරීමත් උපදේශනය කිරීමත් විශේෂ පුහුණුවක් ලබලා දීලා තිනවා අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය යටතේ. ඒ අයට අපිට දැනට ඇත්තර ඉන්න ඒකේ වැඩි ඒක මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ ශ්‍රී ලංකා යුද හමුදාවට. යුද හමුදාවේ නිලධාරීන් සිසුලිනෙන් විශාල ප්‍රමාණයක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් දැනට රටේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය මත අපිට මේවට අලුතෙන් බඳවා ගැනීමේ දුෂ්කරතාවයකුත් තියෙනවා. ඒ වගේම අලුතෙන් බඳවා ගත්තත් දැනට මේ පුණ්ඩුත්තාන මධ්‍යස්ථාන තියෙන ප්‍රදේශ කන්දකාඩු සේනපුර වවුනියා කියන ප්‍රදේශවල ගොඩක් අය ගිහිල්ලා වැඩි කාලයක් සේවය කරන්න අකමැත්තක් අපි දැක්ක. පෞගේ කාලේ අලුතෙන් බඳවා ගත්ත අයත් මාස 3-4ක් ඇතුළත වෙන වෙන රැකියාව හොයාගෙන යනවා. මොකද ඒ තියෙන දේශගුණ තත්ත්වය, ඒ වගේම නිවාඩු යාමට අපහසුතාවය, එතකොට කාලගුණ තත්ත්වයයි, ඒ ප්‍රවාහන පහසුකම් වල දුෂ්කරතා, එතකොට කන්දකාඩු සේනපුරපති කියන අය අලි ප්‍රශ්නක් තියෙනවා. හදිසියට රැයට ගෙදර යන්න බෑ, රැයකට ලිපාර යන්නත් අමාරුයි. ඒ තත්ත්වය මත මේ සිවිල් උපදේශකයන්ගේ ඇවිල්ලා ඉහි රාජකාරී කරන්න දුර්වලකම මෙලිකමක් දක්වන ඉතින් ඒක නිසාත් දැන් යුද හමුදාවෝ ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ට මේ ප්‍රශ්න ගැන කියන්න බෑ. ඒක කැමති වුණත් අකමැති වුණත් ඒ රාජකාරී කරන ඕන තැන ගිහිල්ලා ඉතින් ඒක නිසා ඒ ත්‍රිවිධ හමුදාවෙන් ඉන්න අයගේ සමාජිකයන්ගේ ඒ ලැබෙන සහයෝගය නිසා මේක සාර්ථක කරගන්න පුළුවන්කම මේ වෙනකන් තියලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට සිවිල් උපදේශකවරු නැතිද? එහෙම නැත්නම් සිවිල් උපදේශකවරු පොඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ඉතින් අර මේ ඒ අයත් ඉතාමත් දුෂ්කර මේ කියන්නේ ඒ ප්‍රදේශවල තියෙන දුෂ්කරතාවය නිසා අකමැත්තක් තියෙන උනත් සමහර අය ඉන්නවා ඉතාමත් කැමැත්තෙන් උනන්දුවෙන් බොහොම මේ මේ කාර්ය ඉතාමත් කැපවීමෙන් කරන කොටසක් දැනට අපි ළඟ ඉන්නවා. මෙතන සේවය ලබා දෙන්නේ ඇත්තටම කියන්නේ මම දකින්නේ බිම් මට්ටමේ පිරිසට මේ
හෙරොයින් ගංජා හිම නැත්තම් වෙනත් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච බිම් මට්ටමේ ඉන්න පිරිසට. නමුත් සමාජගත වෙලා තියෙනවා මේ කන්දකාඩුව කියන්නේ සේනපුර කියන්නේ ලොකු වදකාගාරයක්. එහෙම නැත්තම් ලොකු දඬුවම් ගොඩක් දීලා පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් කියලා. ඔබතුමාට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ සමාජයට? සමාජයේ දැනගන්න ඕනේ දැන් යම් කිසි ගෙදරක මද්‍රව්‍ය වලට ඇබ්බැහිච්ච පියෙක් හරි දරුවෙක් හරි එක්ක වෙන කෙනෙක් හරි ඉන්නවා නම් ඒ ගෙදර මොන වගේ ව්‍යාකූල තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඒ වගේම යවට පරිසරයට පරිසරය තමුන්ගේ අසල්වැසියන්ට කොච්චර කරදරයක් තියෙනවද කියලා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න දැන් මේ වගේ 500ක් ඉන්න තැනක තත්ත්වය කොහොමද කියලා. මේ අය දැන් එහෙට කන්ද කාඩු වලට ගියන් පස්සේ පළවෙනි මාස දෙක තුන ඇතුළත ඒ අයට අවශ්‍ය කරන මේ මත් කුඩු මද්ද්‍රව්‍ය නොලැබෙන නිසා ඉතාමත් ලොකු පීඩනයක් ඉන්නේ. ඉතින් ඒ අවස්ථාවේ මේ කට්ටිය විශේෂයෙන්ම කුඩක් දෙනෙක් මේ මද්ද්‍රව්‍යයකට නැති වුණා කියන්නේ ඒක ඒ පුද්ගලයාගේ වරද්දක් නෙමෙයි. පුද්ගලයා මේ දීර්ඝ කාලීනව මද්ද්‍රව්‍ය ඇඟට අරගත්ත නිසා ඇඟ හුරු වෙලා තියෙන මද්ද්‍රව්‍ය වලට. මද්ද්‍රව්‍ය නැති වුණාම එයාට ලොකු වේදනාවක් දැනෙනවා. වේදනාව දැනුණාම පස්සේ එයාට ඉන්න බෑ. ඉන්න බැරුණා වතපය කපා ගන්නවා. සියදිවි නසා ගන්න හදනවා. උපදේශකයන්ට බනිනවා. එහෙම නැත්නම් අනිත් අයක සඬු සරවල් කරනවා. මේ වගේ හරිම අමාරු අසීරු දෙයක් එතන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපේ උපදේශක ඉතාමත් ඉවසීමෙන් අටයුතු කරන්න. මොකද අපි ඒ අයව සලකන්නේ මේ අසනීප තත්ත්වයක් හැටියට. ඊවල තේගොල්ල මනස නිරවල් නැති නිසා බොහොම කලාකාරී තත්ත්වයක් ඇති කරගන්නවා. මොකද මෙයාගේ ඇඟ ඉල්ලනවා මේ මද්ද්‍රව්‍ය. මද්ද්‍රව්‍ය නැති වුණාන් පස්සේ බොහොම අමාරුවෙන් ඉන්නේ ඉතින්. ඉතින් ඒ වගේ වෙලාවට මේගොල්ලෝ ගොඩක් සමහරට කලාකාරී තත්ත්වයන් ඇති කරනවා. ඉතින් ඕක මේ සාමාන්‍යයෙන් මම ඒකයි කිව්වේ ගෙදරක එක පුද්ගලයෙක් හිටියොත් ඒ ගෙදර ඉන්න අය දන්නවා ඒගොල්ලෝ කොච්චර අමාරු අපහසුයන්ද ඉන්නේ කියලා. අසල්වැසියෝ දන්නවා මේ ගෙදර තව එහා ගෙදර මත්පුරාවි පාවිච්චි කෙනෙක් හිටියොත් ඒ අය කොච්චර අපහසුතාවයෙන්ද ඉන්නේ කොයි වෙලාවක ගෙදරට එයිද. ඒ වගේම අපි දන්නවා මේ විතර අපි ප්‍රවෘත්ති අහන්න ලැබෙන මේ විශේෂයෙන්ම බාල අපරාධවලට ස්ත්‍රී දූෂණ වලට ගොඩක් අයවලට සම්බන්ධලා ඉන්නේ මද්ද වලට හැබැයි වෙච්ච අය. ඉතින් ඒ වගේ කොටසක් මේ වගේ 500ක් විතර ඉන්නකොට පාලනය කොට කරනකොට තියෙන අසීරුතාවය කොච්චර දුෂ්කරද කියලා ඒක එතන සම්බන්ධලා ඉන්න අය හොඳටම තමයි විතරයි දන්නේ. ඉතින් සමහර අවස්ථාල් මේගොල්ලෝ කලාකාරී අස්සල හැතිරෙනවට යම් කිසි තත්ත්වයක් නැතිලා තියෙනවා. මේ දැන් අපි 2013 තමයි පටන් ගත්තේ මේ මද්දවලට බැහැවිච්ච අය පුනරුත්ථාන. අද 2020 අවුරුදු 10ක ආසන්න කාලේ මේ වෙලාවේ ඔය අවස්ථා දෙක තුනක් තමයි උපරිම තියෙන්නේ. වගේ ඔය කලාකාරී තත්ත්වයන් නැතිලා තියෙන්නේ. අනිත් කිසි වෙලාවක මේ අවුරුදු 10ට මේ වෙලා නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වවලදී ඒක මේ අඩුපාඩුව උලුප්පල පෙන්නලා ලොකු කලබලයක් කළා. ඒකනේ මෙහෙම ගහනවා මෙහෙම දෙයක් වෙනවා කියලා ඒක පෙන්නලා තියෙනවා. සමාජගත වෙන විදියට වැඩ කරලා තියෙනවා. ඇත්තට එහෙම තත්ත්වයක් නැහැ ඇත්තටම. මම බොහොම අගකීමෙන් කියන්නේ අපි අපේ උපදේශකයන්ට නිලධාරීන්ට ඒ කටයුතු සම්බන්ධයෙන් සියලු දෙනාට උපදෙස් දීලා තියෙනවා. මේ මද්දව වලට බැලලා ඉන්න අය ඒ අය කලාකාරී ලෙස හැසිරෙනවා. ඒක අපි හොඳටම දන්නවා. ඒුණත් ඒ අය අසනීප තත්ත්වයක් තියෙන. එයාට ගහන්න එපා, බනින්න එපා. එයාට තාමත් මේ ඉවසීමෙන් කටයුතු කරන්න කියන එක. ඉතින් ඒකට අවශ්‍ය කරන දැඩි නීති රීති අපි දාලා තියෙනවා. ඒ උපදෙස් දෙනවා නිතර නිතර. අපි ගිහිල්ලා එයාට කතා කරනවා. අපේ නීති නිලධාරියෙක් මාසිකට සැරයක් ගිහිල්ලා එයාට කතා කරනවා ඒගොල්ලන්ගේ තියෙන දුෂ්කරතා බලන්න. ඒ වගේම සති දෙකකට සැරයක් එයාගේ ගෙදරවල් වලට අයට ඇවිල්ලා කතා බහ කරන්න අවස්ථාව දෙනවා. ඒගොල්ලන්ට ගෙවල් වලට දුරකථන පහසුකම් දීලා තියෙනවා කතා කරන්න. පිට ඒගොල්ලන්ට හදිසි අවශ්‍යතා තියෙනවා නම් විශේෂයෙන් මරණයක් වුණොත් හරි ගෙදර වෙනත් උත්සව අවස්ථාවක් තියෙනවා අපි ඒ කට්ටිය ගෙදරට අරන් යනවා. ගිහිල්ලා ඒ අවස්ථාවට සහභාගී වෙන්නත් අපි කටයුතු කරනවා. සමහර අයට අවශ්‍ය නම් වීඩියෝ කෝල්ස් අරන් දෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් නැහැ. කවුරුත් එහෙම බය වෙන්න ඕනේ නැහැ. එකම දේ තේරුම් ගන්න ඕනේ දීර්ඝකාලීන මද්දව වලට ඇබ්බැහි වෙච්ච අය 500ක් විතර ඉන්න තැනක தත්ත්වය තේරුම් ගන්න ඕනේ. කොයිතරම් අමාරු தත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඒ වගේ තැනක කලාකාර ලෙස හැසිරෙන එක, ඒගොල්ලෝ දෙක ගහ ගන්න එක, බැන ගන්න එක, ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් ඒ වගේ දෙයක් වුණා කියලා ඒක ලොකු මේකක් කරලා පරි කලබලයක් කරලා පෙන්නන එක නෙමෙයි වැඩේ. මේ කරන හොඳ පැත්ත පෙන්නුවොත් මං හිතන ඊට වැඩිය ගොඩක් හොඳ වෙයි කියන එක. මේ වසර 13කම කාලේ ඔබතුමාලා මැදිහත් වෙලා තියෙන්නේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිමි පාර්ශවයේ පුනරුත්ථාපනය කරන්න. දැන් සමාජී අකමැත්තෙන් උනත් කියන්න සිද්ධ වෙනවා ගෑනු අයත් මේ දේවල් වලට ඇබ්බැහි වෙයිගෙන යන ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. අතරම කියනවා පාසල් වයසේ ඉඳලා තරුණ කොටස් ඒ වගේම මැදි වයසේ අය මෙතන අවසාන කෙලවර වෙන්නේ මේ ඇබ්බැහි වීමත් එක්ක මේගොල්ලන්ගේ මානසික මට්ටම වෙනස් වෙන එක. මං හිතන්නේ පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය පසුබිමක් සැකසෙමින් තිබෙන එක. එතකොට ඔබතුමා යටතේ කාන්තාවන් පුනරුත්ථාපනය කරන්නට
මොන වගේ පියවරවලද ඉදිරියේදී ගන්නෙ සහ ඒ සඳහා සැලසුම් තියනවද? ඔව් ඇත්තට ඒ සඳහා සැලසුම් කරලා තියෙන්නේ. ඇත්තට මම මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ අධිකරණ මාත්‍යතුමා අධිකරණ රාජ්‍ය මාත්‍යතුමා මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් දීලා තිනවා අපිට කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ අවස්ථාවක් පැනගිලා තිනවා ඔබතුමිය කිව්වා වගේ ඒක අපිට වාර්තා වෙලා තිනවා දැනට අපි වවුනියාවේ තියෙන අපේ පුනරුත්ථාන මධ්‍යස්ථානයේ ඒ සඳහා අවශ්‍ය කරන මොකද පිරිමි අය පුනරුත්ථාපනය කරනට වඩා වෙනස් අවස්ථා කීපයක් ගොඩක් තියෙනවා කාන්තාවන් පුනරුත්ථාපනය කරන ඒක නිසා ඒ අවස්ථාවයන් දැනට සැකසෙමින් පවතිනවා අපි නුදුරේදීම කාන්තා පුනරුත්ථාපනය පටන් ගන්න ඒ වගේම අපිට ඒකට අවශ්‍ය කරන විශේෂ කාර්ය මණ්ඩලයකුත් අවශ්‍යයි දැනට අපි ළඟ වැඩිපුර ඉන්නේ පිරිමි අය ඒ අයගේ උපදේශන කටයුතු සහ අනිකුත් පරිපාලන කටයුතු වලට ඒකට කාන්තා පාර්ශ්විකුත් අවශ්‍ය වෙනවා ඒ අයව අපි මේ වෙනකොට ඉල්ලුමක් කරලා තියෙනවා ත්‍රිවිධ හමුදාවෙන් අපිට ලබා දෙන්න කියලා ඒ අරගෙන ඒ අයට වෙනම විශේෂ පුහුණුවක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ඒ පුහුණුවත් ලබා දීලා ඒ හා සම්බන්ධ උපදේශනය කරන්න පුළුවන් හැකියාව තියෙන ඒ පිළිබඳ කුසලතාව තියන අයත් අපි බදවා ගැනීමට මේ දවස්වල කටයුතු කරගෙන යනවා ඒක සැලසුම් කළා අවශ්‍ය කරන මූලික පහසුකම් ටික සපසගතයෙන් පස්සේ සහ අවශ්‍ය කාර්ය මණ්ඩලය අපිට හරි ගැස්සුනෙන් පස්සේ කාන්තා පුනරුත්ථාපන කටයුතුත් අපි ළඟදීම පටන් ගන්නවා ඒ සඳහා ඇබ්බැහි වෙච්ච කාන්තාවන් යොදාගන්නේ අධිකරණය හරහාමද දැනට තියෙන පත්ව අනුව අපි අධිකරණය දැනට මේ වෙනකොටත් මධ්‍යවලට ඇබ්බැහි වීම සහ එය සම්බන්ධ නඩු කටයුතු වලට යොමුලා 100ට ආසන්න ප්‍රමාණයක් දැනට වැලිගඩ බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඉතින් මූලිකවම AI වර්ගන පුනරුත්ථාපනය කරන එක තමයි සැලසුම් කරලා තියෙන්නේ. පසු අපේ සැලසුමක් තියෙනවා දැන් මේ දැනට දැන් ඔය අධිකරණ නියෝග මණ්ඩලයෙන් එන අය පමණක් වුණාට ඉදිරියේදී ස්වේච්ඡාවෙන් එන අයගෙනත් අපි සුදුසු ස්ථානයක් හරිගස්සලා සුදුසු පරිදි පුනරුත්ථාපන කටයුතු කරන්න එක ටික දවසක් යයි මොකද ඒකට අවශ්‍ය කරන මේ පහසුකම් සරිගස්ස ගන්න ඕනේ කාර්ය මණ්ඩලය ඕනේ ඒකට මුදල් වෙන් කර ගන්න ඕනේ ඒ වගේ ආශ්‍රිතා මූලික ආශ්‍රිතා කීපයක් තියෙනවා ඒක දෙවනුව කරන්නත් සැලසුම් කරලා තියෙනවා ඒ වගේ දේකුත් පටන් ගන්න. එතනදී ඔබතුමාට මම මතක් කරන්න කැමති කාන්තාවක් ඔබතුමා කලින් සඳහන් කරා කාන්තාවක් පුනරුත්ථාපනය කරනවා කියන එක පිරිමි පාර්ශවයේ වගේ නෙවෙයි අපහසුයි. සමහර ළමයි ඉන්නවා ගර්භණී අවස්ථාවේ. සමහර මේ කාන්තාවෝ ඉන්නවා කිරිබොන දරුවෝ ඉන්න. එතකොට මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒවා සඳහාත් ඔබතුමාන්ලා අවධානය යොමු කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි මේ වගේ අය මේ තත්ත්වයන් වලටත් එක්ක තමයි මේ පුනරුත්ථාන මධ්‍යස්ථාන කරලා දිසියගේ කුඩා දරුවෝ ඉන්නවනම් ඒ දරුවොත් එක්ක කොහොමද කටයුතු කරන්නේ? එතකොට ඒගොල්ලන්ගේ වෙනත් වෙනත් අවශ්‍යතා ගොඩක් තියෙනවා. ඒවටත් අපි සැලසුම් මොකද මේක හිරගයක් නෙමෙයි පුනරුත්ථාන මධ්‍යස්ථානයේ කිය පහසුකම් සියල්ල අපි සලසන්න අවශ්‍ය කරනවා. ඒක නිසා ඒකයි මේ ටිකක් මේක ප්‍රමාද වෙන්නේ අඩු ඒගොල්ලෝ නාන ස්ථානය වැසිකිලි කැසිකිලි පහසුකම් නිදාගන්න ස්ථාන එතකොට අනිත් සියලු ආස්ථාන් සයිකොලංගේ දිනදා අනිකුත් අවශ්‍යතා දලුත් අපි සපුරන් වෙනවා ඒ වගේ මේ සුව පහසු ඉන්න අවශ්‍ය කරනවා ඒ වගේ ඒගොල්ලගේ ආරක්ෂාව ගැනත් අපි බලන්න ඕනේ ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් අටුදු බලන්න ඕනේ නිකන් පිරිමෑය ගිනියනා වගේ නෙමෙයි මේක බොහොම ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් කාන්තා පාර්ශ්වයේ සම්මුදුන පස්සේ තියෙන තත්ත්වය ගොඩක් සංකීර්ණ වෙනවා ඒක නිසා විශේෂයෙන් මෙයාගේ ආරක්ෂාව ගැන අපි බලන්න දහාටෙන් ඉහළ අයව අවුරුදු 60 තමයි උපරිම දාලා තියෙන්නේ මොකද අපිට දැන් අපේ පිරිමි පාර්ශ්වය කරනවා අපි 60 වෙනකම් අය අපි ළඟට එනවා අවුරුදු 18 18න් පල්ලෙහා එනත් අය තින්න අපි බාර ගන්න 18න් පල්ලෙහා අයව ඉතින් වයස් සෑමාස් කණ්ඩකටම අය තින්නවා සමාජයේ හරියට හරි විශ්ලේෂණයක් කළොත් දැන් ඒක ටිකක් අපිටත් හිතා ගන්න අමාරුයි ඇයි මේ වගේ තත්ත්වයකට යොමු වෙලා තියෙන්නේ කියලා අපි හිතුවට දැන් තරුණ අය තමයි බහුතරයක් ඉන්නේ වුණත් අනිත් වයස් කාණ්ඩල අයත් මේ තත්ත්වයට යොමු වෙච්ච අය අපිට දකින්න ලැබෙනවා ඔබතුමාට එන්නේ මේවට යොමු වෙච්ච අය ඒ කියන්නේ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමක් ඔබතුමා යටතේ කරන්න බැරිද ඒ කියන්නේ මේ වෙනකොට රටේ අවශ්‍යතාවයක් විදිහට අපි දකිනවා තරුණ කොටස් මේවට ඇබ්බැහි වෙමින් ඉන්නවා කියලා ඒ වෙන එක වළක්ව ගන්න පාසල් මට්ටමේ ඔවුන්ව දැනුවත් කිරීමක් හෝ මේකට ඇබ්බැහි වුණොත් මේ වගේ
දරුණු තැනකට යන්නේ උගලගේ ජීවිතේ මේ විදිහට විනාශ වෙනවා කියලා දැනුම්වත් කරන්න ඒ වගේ වැඩපිළිවෙලක් යන්න ඔබතුමාගේ අදහසක් නැද්ද නෑ ඇත්තට දැනටමත් මේ වැඩපිළිවෙල පටන් ගන්න තියෙන්නේ මම හිතනවා දැනට ලංකාවේ සංවිධානාත්මකව මේ වැඩපිළිවෙල කරන්නේ අපේ කාර්යාංශයත් අන්තරායකර ජාතිපාල ජාතික පාල ඖෂධ පාලක මණ්ඩලයත් එකතු වෙලා කරන්නේ අපි අපේ දෙස්ක 13ක තියෙන පසුවිපම් කාර්යාල හරහා පාසල්වල अभी मे प्रमद धनुवाद कि वेडसरान करगन इट अमतर पास पौना राज्य आयतन वल इवागे मे मद्र संबंध एम किसी मे वेपुर मे प्रवणता प्रदेश महाजनता धनुवाद किरीम दिमापय धनुवाद किरीम राज्य निलधारी धनुवाद किरीम इवागे पास धनुवाद दंटा पटांगर तीन तेल मेक अभी संगीता मेक तम कुडा मेक तीन मेवन अभी दंग पाऊगे अवरू तुने मेक करगने दिरीट मेक तवा मीटड़ी पुलूल कल्ला मीटर तड़े संविधानात्मक अभी सलसुम कल तीन मेक अध्यापन मात्यांश चौक्य मात्यांश संबंध करगने ये वेडपील दंटवत अभी पटांगर तीन अपे पुण्युत्थापन कार्यांश विशेष सदान कर संपदायक तेलबादेन अंतरायकर जाति औषध पालक मंडले ये संबंध करंटा पटांगर तीन मम दिन प्रमाण मदि दीट अभी वेडा पुलूल कल व्याप्त करलसुम कल तीन सामाजिक मिनसु गम विविध कोटाश वाले इन विविध රැකියා වල වල යෙදිලා ඉන්නවා සමහරු ඉන්නවා මේවට ඇබ්බැහි වුණාම ඒවයි මුදව ගන්න බැරි සමහරු ඉන්නවා ඇබ්බැහි වුණාම ඒකට මිදෙන්න තැනක් හොයන නමුත් ඒ අයට මග ඇරෙනවා අධිකරණයේ කියලා තැන ඒ අධිකරණයේ මග ඇරෙන මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිස් ස්වේච්ඡාවෙන් ස්වාධීනව ගිහිල්ලා තැනකින් පුනරුත්ථාපනය වෙන්න කැමති නමුත් ඒ සඳහා අවස්ථාවක් තාම ඇති වෙලා නැහැ මේ සම්බන්ධයෙන් ඔබතුමාට මොකද කියන්නේ දැනට අපේ පුණ්‍යුත්තාවර කාර්යාංශයටදී පුණ්‍යුත්තාවර වෙන්නේ අධිකරණ නියෝග මත පමණයි ඔබතුමී කිව්වාගේ ඒ වුණත් දැනට අවස්ථාව තියෙනවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයටදී තියෙන මධ්‍යස්ථාන කීපයක් තියෙනවා හැබැයි ඒ වෙම සීමිත සංඛ්‍යාවක් තමයි තුලත් කරගැනීමේ පහසුකම් තියෙන්නේ ඉතින් ඒක නිසා අපි ඉදිරියට සැලසුම් කරලා තියෙනවා ස්වේච්ඡාවෙන් එන අයට බුණ්ඩුත්තාවරේ නමු කරන්න ඒකටත් සැලකිය යුතු වියදමක් තරන් වෙන මොකද ඒකට අවශ්‍ය කරන පහසුකම් අපිට ලෑස්ති කරගන්න වෙනවා ඒ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා ඉදිරි මාස කීපය ඇතුළත දැනට අපි ස්ථාන කීපයක්ම අවශ්‍ය කරන දැන් බලලා තියෙනවා දැන් කීපයක් තෝරගනක් තියෙනවා ඒවට අවශ්‍ය කරන මේ මූලික පහසුකම් ටික මොනවද කියලා මේ දවස්වල අඳුනා ගැනීම කටයුතු කරගෙන යනවා ඉදිරියේදී අපි මේ සැලසුම ක්‍රියාත්මක කරලා මම හිතනවා උසාවි මාර්ගයෙන් නැතුව ස්වේච්ඡාවෙන් එන අයට පුනරුත්ථාපන යොමු කරලා එයා හොඳ ප්‍රවේශයන් කරන්න පුළුවන් හැකියාව අපිට ලැබෙයි ඒක කරන්න අපි සැලසුම් කරලා තියෙන මේ වෙනකොට අවශ්‍ය මූලික කටයුතුත් කරගෙන යනවා මේ වෙනකොට ඒ සඳහා බාධාවක් වෙ තියෙන්නේ මොකක්ද බාධාවක් කියන්නේ ඇත්තටම මේ සියලු දේට මුදල් අවශ්‍යයි मुखद मेकट खटे आम पास खेम भीम दिन्नोने अंदुम पेलुम दिन्नोने मुखद अभी खेम भीम फिटिंग दिन्न भाई मुखद इतकोट विन प्रश्न तीन मे अतरे मड्डवी मे प्रवण तावती अभी दिन तंग सिद्धन देवल शीलुदे अभी सपयानोने इतकोट आवश्यक मूल पाचुका बाध इन्नो इन तंग दागण तंग खाण बोन देवल शीलुदे मुदलवाशाई थिंक ये आर्थिक मूल्यमय पेत तम तीन लुकुम අවශ්‍යතාවය ඒක සපුරා ගන්න පුළුවන් නම් මම හිතනවා අපිට ඉක්මනට පටන් ගන්න පුළුවන් මම හිතනවා සමහරට මේ වගේ දේවල් වලට උදව් කරන්න පුළුවන් පිරිසුත් ඉන්න පුළුවන් ඒ අයට පුළුවන් මේ වගේ දෙයකට උදව් කරන්න මේක ඉතින් ඇත්තරම මහා පිංකමක් මම කියන්නේ මේ වැඩේ මොකද ගෙදරක දරුවෙක් හරි තමුගේ ස්වාම පුරුෂයා හරි මේකට සම්බන්ධ වෙනවා ඒ අය කොයිතරම් දුක් විඳිනවද කියන එක එයා විතරයි දන්නේ ඉතින් ඒ අයට සන්තෝෂයක් ලබා දෙන ගෑය සතුටු කරන්න පුළුවන් නම් ඒ පොඩි දරුවංග සතුටු කරන්න පුළුවන් නම් ගෙදර අම්මා තාත්තා සතුටු කරන්න පුළුවන් මේ අය හරි මාර්ගයට අරගෙන ඒක ලොකු පිනක් ඉතින් මම හිතනවා එහෙම කැමති අය ඉන්න පුළුවන් එහෙම අයට පුළුවන් මේකට සම්බන්ධ වෙලා අපිට අලුත් තැනක් හරිගස්සලා මේ අයව මේ තරුණ දරුවෝ මේ ළමයි තමයි රටේ ජීවනාලිය වගේ රටේ අනාගතය බාර ගන්න ඉන්න අය ඉතින් මේ අයට හොඳ මාර්ගේ පෙන්නලා හරි මාර්ගයට ගත්තොත් ඒක රටේ ලොකු විශාල මේ ජයග්‍රහණයක් මොකද මේක මුළු ලෝකෙම ප්‍රාප්ත වෙලා මුළු ලෝකෙම මේක පැතිරිච්ච දෙයක් මම හිතන අපිට පුළුවන් ඒ දේ පාලනය කරලා ඉදිරියට හරි ගමනක් යන්න ඔබතුමා කිව්වා වගේ අර තුවාලේ වේදනාව තියෙන තුවාලේ තියෙන කෙනාට සහ ඒ තුවාලේ ආශ්‍රේ ඉන්න අයට ඒගොල්ලෝ
බහුතරයක්ම ඒ අයගෙන් බහුතරයක් ඉන්නව රට පුරාම මේකෙන් මිදෙන්නම කැමති මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයටත් ওই කන්දකාඩු සේනපුර වගේ වෘත්තීය පුහුණුවක් දෙන්න සැලසුමක් තියනවාද ඒගොල්ලෝ කැමති දෙයකට එද්දිවිලා ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න මාර්ගයක් හදාගන්න වගේ අපි ඒක සැලසුම් කරලා තියෙන අතරද අපි මෙතනදී දකින්න දෙයක් තමයි දැන් අපේ තියෙන අද්දැකීම් අනුව මේ කොයිතරම් අපි පුනරුත්ථාපනය කළත් වෘත්තීය පුහුණුවක් දුන්නත් නැවත මේගොල්ලෝ හිටපු තැනට මේ පරිසරයට ගියන් පස්සේ මේගොල්ලන්ට බේරෙන්න අමාරුයි සමහර තැන්වල මම ඉස්සෙල්ලක වගේ গিදරම व्यापार करवट पारे इवट प्रसिद्ध तैंगे इवट अमार अभी उत्साह दिरीयट मे आट यमें मे रटी पिटरा ඒ සම්බන්ධ මූලික සාකච්ඡා කීපිකුත් අපි විදේශ රැකියා කාර්යාංශ සමග පාත්‍රලා තිනවා අපි මේ වෙනකොට අධ්‍යයනය කරනවා විදේශ රැකියාවලට යවනවා නම් මොන වගේ රැකියාවලටද වැඩිම ඉල්ලුමක් තියෙන්නේ කියලා දැනටමත් අපි පටන් අරන් තිනවා මේ දැනට පුනරුත්ථාපනය වෙනාට මැණික් උපදවීම සහ කැපීම කියලා පාඩමයි එක මාස හතරක පාඩමාලාවක් රාජ්‍ය මැණිකා සර්මාර්බන් අධිකාරියන් තමයි කරන්නේ ඉතින් ඒකේ අයට අපි දැක්කා කරපොයි ගිහිපදේ දැනට මාල්දිවටත් ගිහිල්ලා තිනවා ඉතිවගේ පිටරටවලත් රැකියාව තියෙනවා ලංකාවෙත් මැණික් මැණික් කම්බින ප්‍රදේශවල ලොකු ඉල්ලුමක් තියෙනවා ඒකට අපි යොමු කරලා තිනවා දැන්ටමත් අපි බැකෝ ලෝඩර් කියන අර බර වාහනයට පුහුණුම් කරලිතු කරගෙන යනවා ඒකේ ඒකේ මේ ප්‍රවණතාවය තියෙන අතර රැකියාව ලංකාවේ වගේම පිටරටවල තියෙනවා ඊළඟ අවුරුද්දේ පටන් ගන්නවා ෆෝක්ලිෆ්ට් කියන එකට යන්ත්‍රයටයි එක්ස්කේවේටර් යන්ත්‍රයට ඩෝසර් යන්ත්‍රයට පුහුණුම් කරන්න ඉතින් අපි බලන්නේ මේ අයව ඒ වගේ දේවල් වලට යොමු කරලා ඒ ප්‍රවීණතාවය හරියට පුහුණු ලබා දීලා ඒ සමග ලෝක පිළිගත් සාහිත්‍යයක් ලබා දීලා පිටරට රැකියාව වලට යොමු කරන්න සැලසුමක් අපි ළඟ තියෙනවා දැනට අපි සැලසුම කරගෙන යනවා ඒ ඒ දැනට කරගෙන යන එකට අමතරව ඒ මේ බර වාහන මේ යන්ත්‍ර ක්‍රියා කරවන්න ඒක අපි මොකද අපිට දැනගන්න ලැබුණා විද රටවල ලොකු ඉල්ලුමක් එකට තියෙනවා කියලා ඉතින් අපි බලනවා ඒ කට්ටේ ඒවට යොමු කරලා මේ පරිසරය වෙනස් කරන්න පරිසර වෙනස් කළ නැත්නම් කොච්චර අපි මේ කරත් මේකද ඒගොල්ලන්ට එකකින් ගැලවෙන්න අමාරුයි. ඉතින් පරිසර වෙනස් කළා මේකල අපිට පිටරට යන අවස්ථාව ලබා ගන්න පුළුවන් වුණොත් මේ මේක පෞද්ගලික එයාටත් ලොකු දෙයක්, එයාගේ පවුල් වලටත් හොඳයි. සමස්තයක්ගතෙන් කරශම රටේ ආර්ථිකයටත් ලොකු දවක් කරගන්න පුළුවන් ඒ මේ කොන් කළා අර එක එක නාම අර්ථ නාමලින් මේව කරන කට්ටියක් හරි මාර්ගයට අනේ රටේ ආර්ථිකයට මොකක් හරි බලපෑමක් හොඳ පැත්තට කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් අපි ඒක සැලසුම් කරලා තියෙන්නේ. අතර ඒගොල්ලන් ආපු පළවෙනි මාසේ අපි කෘෂි චිකිත්සාව කියලා කරන ඇග්‍රෝതെරපි කියලා. ඒකෙදි අපි කරන්නේ මූලික වශයෙන් මේගොල්ලන්ගේ ඇඟේ තියෙන වේදනාව නැති කරන්නයි මේ පරිසරයට යොමු කරන්නයි පරිසරයට අනුගත කරන්න අවශ්‍ය කරන දේ ඇඟේ දාඩි පිට කරන අවස්ථාව ලබා දීලා අපි මේ කෘෂි මේ චිකිත්සාව කියලා එකක් කරනවා. ඊට අමතරව අපි මේ වෙනකොට මහවැලි අධිකාරියට අයිති අක්කර 250ක ප්‍රමාණයක් අපි අරගෙන තිනවා අවුරුදු 5ක බද්දකට ඒක අපිට නොමිලේ ලබා දීලා තියෙන්නේ මේ වෙනකොට අපි අතර ගිය අවුරුද්දේ තමයි අපි ඒක අරගත්තේ ආරම්භ කළේ ගිය අවුරුද්දේ අපි ඒක සැලසුම් කළ තියුණා බඩිරිඟු වගාවක් කරන්න ඒගොනොත් ඒක ඉච්චර සාර්ථකුන්නේ අර පුණුතාර මැදස්ත්‍ය නැතිච්ච කලබල නිසා වෙනත් මේ අවුරුද්ද අපි දැනටමත් අක්කර 60ක විතර බඩිරිඟු වගාවකුත් අක්කර 70 වී වගාවකුත් දැනටත් පටන් ගන්න තියෙන්නේ ඉදිරියට අපි ඒක ව්‍යාප්ත කරලා අපි බලන අතර අපිට මෙතන අපි බලන්නේ මේ මේ පුනරුත්ථාපන ක්‍රියාවලට රජයෙන් ලොකු වියදමක් කරනවා. ඉතින් ඒකට යම් කිසි දෙයක් කරන්න ඕනේ නැත්නම් ඒක අපිටත් හරිම මේකක් අපිත් වගකීමක් ඒ වගේ දේවල් ඒක නිසා අපි බලන මේ රටේ තියෙන ආහාර ප්‍රශ්නයට හරි ඒ වගේ රටේ ආර්ථිකයට යම් කිසි දායකත්වයක් පුළුවන් හැකියපමණින් දායකත්වයක් ලබා දෙන්න මේ වගාව බඩිරිඟු වගාවත් වී වගාවත් මෙය කළා ඒකේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න යම් කිසි විදිහකට දැන් තවත් ඒක පටන් ගන්න තියෙන මේ වෙනකොට ඒ ප්‍රමාණය තමයි පටන් ගන්න තියෙන ඉස්සරහා අපි බලාපොරොත්තු වෙනවා තව අක්කර 450ක් 500ක් වගේ කාලයක් එන අවුරුද්ද වෙනකොට කරන්න මේ වගා ව්‍යාපෘතින් කරලා රටේ නිෂ්පාදනය වැඩි කරන්න මේ පුද්ගලයන්ගේ ශ්‍රමදායකත්වෙන් අනිවාර්යයෙන් මේකට අපේ ඒක පිළිබඳ නිපුණත්වයක් තියෙන කටසක් හැට තමයි කරන්න ඕනේ. ඉතින් අපි මෙතනදී මේක ඒගොල්ලන් ගන්නදිත් මේ කට්ටිය තෝරලා තමයි ගන්න වෙන්නේ. මොකද සමහර අය ඇවිල්ලා මේ වැඩේ හරියට කරන්නේ නැහැ. වැඩේ නිකන් ඕන වටේ පාට කරන කොටසකුත් අපිට දැකලා තියෙන එක නිසා අපිට ඒකත් හරි කට්ටිය තෝරගෙන අපි කරන ලොකු ප්‍රමාණයක් නෙමෙයි පොඩි පොඩි ප්‍රමාණයක් අරගෙන කරනවා. වැඩේ දැනට සාර්ථකව කරගෙන යනවා. සේනපුර දැනට ඒගොල්ලන්ට අපිට මේ කම්පියුටර්
अदनुमक्लबादेनवा मे कंप्यूटर सॉफ्टवेयर हार्डवेयर किन देखम करनवा ईटामतर्व कलिंग करपु देवल्तीनवा अपि मे सेन वेड वडु वेड ए संबंध पाइप वेद्दम करु अल्युमिनियम मेवा ए कटुत संबंध पूर्णिम कटुत कलबादेनवा इतिन अपि देक्का मेगोल्लन्ट मे ओय मेनिक्का सारनावनगेदी अलुत देवल करन मे तरुण कोटस ओय मे सेन वेड वडु वगे देवल्लट एच्चर मे अर पौल वलिम ए करगन आपु अय अर अलुत अय वगे देवल्ट यमुनवा अडु ඒකන්සා අපි දැන් කරනවා ඒ අලුත් දේවල් වලට යොමු කරන එක තමයි අපි බැලුවේ දැන් ඒකම අපි මේගොල්ලන්ට මේ වාහන වල රියදුරු බලපත්‍රයේ හැකියාව තියෙන අයට රියදුරු බලපත්‍රත් ලබා දෙන්න කටයුතු කරන මේ පුහුණුව ලංකා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග සම්බන්ධතාවයෙන් රියදුරු බලපත්‍ර ගැනීම හැකියාව තියෙන අයට ඒක අරන් දෙන්නත් කටයුතු කරනවා ඒකම අපි තව අලුතෙන් වැඩපිළිවෙල් කීපයක් පටන් ගත්තා ඒක අපි ගිය අවුරුද්දේ පටන් ගත්තා අපි ඒකට හඳුන්වන්නේ පුනරුත්ථාපනයේ ඔබ්බට කියලා एक अभी बला मे पुनरुत्ता मे इन लमाइ समाजे कुंगेच कुटसा मे कट्टी एक अनावर्तनाम कथा करना कौर उत्मती ने रखियावट गण पाउल तेया कुंगेन असल उत्कनो अब वर्मनिया मे वे पुद्गले मेवन किट्टूट गण्यप भया किट्टूर गणतेगले सामजे फिलगनी मध्य मनोहर अवस्था नायकत्कर मिनसुंट प्रोजन एक्न तत्कट पत्कर वेडपील की एक्तम जीवितारक्षक्रमे पीलिए पाठमाला सतिद इक श्रीलंका लाइफ असोसिएशन के अतनीकरा सतिद पाठमाला मेरे साहति बाधीन तब तुम दंका पत्पत्तर रूपये प्रवृत्ति बल හැමදාම කවුරු හරි ළමයි දරුවෝ හරි බෙඩීටියෝ හරි වතුර ගහගෙන යන එක සම්බන්ධව එතකොට ඌ දෙනාන්න ගිහිල්ලා ගහගෙන ගිහිල්ලා ඒ වගේ මිය යන ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ ජීවිත ආරක්ෂක ක්‍රමයේද පිළිබඳ අපි දැනුම ලබා දෙන්නේ මේ අය සමාජෙ ඉන්නකොට කොහේ හරි තැනක යම් කිසි කෙනෙක් කරදරයකට මේගොල්ලන්ට හැකියාව තියෙන වෘත්තිය මත ප්‍රොෆෙෂනලි මේගොල්ලෝ ක්වොලිෆයිඩ් එතකොට ඒගොල්ලෝ සාහිතිකකුත් තියෙනවා. ඒ එකක් අපි ඊළඟට අපිට මේගොල්ලන්ට කරනවා මේ ප්‍රථම ආධාර ඒක කරන්නේ ශ්‍රී ලංකා සතුකුරු සමාජය කියලා ඒකටත් ඒගොල්ලෝ සාහිතිකයුත් ලබා දෙනවා. तवापी समाज नितर दखन देता लंका दंडदीट दवसकट अटकुदोलहट प्रमाण मेरन रियान तुरु इतना मे मे तरुण कुट इतर समाज गवसन आयने कोहरी विशेष रियान तुर खरी विना तन तुर प्रत्यक्ष वैद्य वरक लंकट गिनी हरी गिनी खरी मे आतेकोट मुना करके बराबरती अड़ उम्मीदी मे इस टग्गा मे लमया पत्चन उदाऊकल्ला यदि कल्याण पास अर अनमीन सुंगे अरे मे आमे कोंकल्ला मनुष्य मे वगद कट मेन सुंगे लुक पिलगनी मकिन आने मे आटा लुक हंगी मकिन मे आने तत्क अल्लती तो आप जीवितारक्षक प्रथमाधार आपदा कलमनाकार वेडमूत करना मे गोल अपे अटे नितर अभी दाकिन गंगा तुम दाकिनो कायाम कलो तीनो दाकिनो विनो तो अवस्था तीनो नीति ये तंगल हरवि मे वृत्तीय मशीन कोमदे तन वाले हसी जनता कोमदा सुरवाणे तुआलच्चा कोमदा सुरवाणे रोहालट गिनी अना कोम विंकर गुडा अमार तत्ना मुनादराने पोडक अमार तत्न मुनाद योट आपदा कलमनाकरण करें आपदा कलमक मध्यस्थाने ईटाम तरह हदसी अमकिस्तान गिन्नके ඒ ගින්න නිවන්න කොහොමද කටයුතු කරන්නේ? එතන තියෙන ගින්න වෙන උපකරණ කොහොමද පාවිච්චි කරන්නේ? කොහාට කතා කරන්නේ? ජනතාව අසුරන්නේ කොහොමද? ඒ පිළිබඳව එක ශ්‍රී ලංකා මේ ගින්න වෙන දෙපාර්තමේන්තුවේ ඇවිල්ලා කරන්නේ. ඉතින් මේ සියලු දේම කරන්නේ මේ සඳහා නිපුණත්වයේ තියෙන රජයේ ආයතනවල ඇවිල්ලා මේ පාඨමාලාවල් මේ පුහුණුවීම් කරන්නේ. එතකොට අපි දැන් ජීවිත ආරක්ෂක ක්‍රමයේද කරනවා, ප්‍රථමාධාර කරනවා, ආපදා කර්මණ කරනවා. ඊට අමතරව යම් කිසි තැනක අපිට තත්ති දැනට නැහැ වුණත් අපි හිතුවා ඒ වගේ දේවල් වලත් මේ සමාජයේ දැනගෙන ඉන්නවනම් යම් කිසි තැනක බෝම්බයක් තියෙනවා නම් අපිට එහෙම කාලයක් තිබුණානේ ගොඩක් අය දැන් අමතකුණාට ඉස්සර තිබුණ කාලයක් උදේ තාත්තා වැඩට ගියාම ගෙදර එයිද කියලා දරුවෝයි බිරිඳයි බලාගෙන ඉන්නවා විශ්වාසයක් නැතුව ඒ වගේම දරුවෝ පාසල් ගිහිල්ලා අම්මලා බලාගෙන ඉන්නවා මොද මොන තත්ත්වයක් වෙයිද කියලා ගෙදර දරුවෝ වෙයිද කියන එක ඒ වගේ තත්ත්වයක් තිබුණානේ ඉතින් අපි මේගොල්ලන්ට උගන්වනවා ඒ කියන්නේ බෝම්බ හදන හැටි උගන්වන්නේ බෝම්බ නිෂ්ක්‍රිය කරන්නත් උගන්වන්නේ බෝම්බයක් අමසතන බෝම්බයක් රටේ වගකීම් යුතු පුරවැසියෙක් හැටියට
රටේ බොසවැසියෙක් හැටර මොනවද කරන්න ඕනේ දැන් අපි අපි දැකලා තියෙනවා දැන් ওই මොකක් හරි කවුරු හරි කරදරයක වැටලා ඉන්න තැනකද අපි අලුත් ප්‍රවණතේ මේක කරදරේ වැටිච්ච කෙනාට උදව් කරනවා මේක වීඩියෝ කරනවා ඒක එක්ක අර මූණු පොතට දාන්න උත්සාහ කරනවා ෆොටෝ ගන්නවා ඒක වටේ කැරක් කැරක් එක බලනවා ඒ වගේ ප්‍රවණතාවෙන්ද තියෙන්නේ අපි මේගොල්ලන්ට උගන්න බෝම්බයක් තිබුණොත් ඒ හින්දාවට ඉන්න මිනිස්සුන්ගේ කොහොමද හසුරවන්න ඕනේ ඒක කාටද දැනුම් දෙන්න ඕනේ මොනවද එතනදි කරන්න ඕනේ වැඩපිළිවෙල කියලා ඒ සම්බන්ධව දැනුමුකුත් ලබා දෙන්න අපිට ඕනේ දැන් මේ අයට මේ වගේ කමිස්තර බෝම්බයක් තිබුණොත් මෙයා ටක් ගාලා ගිහලා කියන ඕගොල්ලෝ අයින් වෙන්න මෙන්න මෙහෙට කතා කරන ඕගොල්ලෝ මෙතනට මෙයා කරන්න උතන වැලිකොට්ට ටිකක් තියන්න මෙයා කරන්න කියලා ඒ ඒ දැනුම ඒගොල්ලන්ට හරි විදිහට ලබා දෙන එක අපේ යුදහමුදාවේ මේ සම්බන්ධව නිපුණත්වයක් තියෙන මේ දැනුම තියෙන අය ගිහලා කරන්නේ මෙතන වැරදි පණිඩියක් ගන්න අරගෙන මේ බෝම්බ හදන හැටිවත් බෝම්බ මෙයා කරන හැටිවත් නෙවෙයි කියන්නේ බෝම්බයක් තිබුණොත් එතන කොහොමද හැසිරෙන්න ඕනේ කියන්නේ මොකද ගොඩක් අය ඕක දන්නේ නැතිකම හරි මොන හරි හේතුවක් නිසා දැන් අලුත් ප්‍රවණතාවයක් කියලා තියෙන මොකක් හරි කාගේ හරි ගංගේ ගහගෙන යනවා නම් ගංගේ ගහනයක් කියලා බේරගන්න නැතුව ඒක වීඩියෝ කරනවා මේ බලන් ඉන්නයි. ඒ වගේ ඒවා අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට. ඉතින් ඒ தත්ත්ව වෙනස් කරන්න තමයි අපි ඒක කරන්නේ. එතකොට ජීවිත ආරක්ෂක ක්‍රමයේද ප්‍රථම ආධාර ආපදා කළමනාකරණයේ ගිනි නිම ගැන. එතකොට අපි ළඟදි තව එකක් පටන් ගත්ත මේගොල්ලන්ට මේ එකට කියන්නේ රීස්ටාර්ට් හાર્ට් කියලා. ඒක ඇවිල්ලා ප්‍රථම ආධාර දෙන මේ අපි දැන් සමාජයේ බහුලව දකින දෙයක් තමයි මේ මිනිසුන් නිතර හෘද ආබාධ ඇති වෙනවා. රැකියාව කරන තැන්වල ගෙවල්වල සමාජයේ සමහර නිතරම දෙයක් තව සුලභ දෙයක් ඒකින් කරන්නේ යම් කෙනෙක්ට ඒක අපිට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඇවිල්ලා අපිට පුහුණුම් කළේ යම් කෙනෙක්ට හෘද ආබාධයක් හැදුනොත් ඒ මොහොතේ මේ ඉක්මනටම කරන්න ඕන දෙන්න ඕනේ මොකද්ද ක්‍රමවේදයක් තියෙනවා කරන්න ප්‍රථමාධාරය මූලික ප්‍රථමාධාරය යාව රෝහලකට හරි වෛද්‍යවරයෙක් ළඟට හරි ගෙනියනකම් යාව ජීවත් කරවන්න ඒකෙන් පුළුවන් ඒ වැඩේ කරන්න. ඉතින් ඒක ඉතාමත් අත්‍යවශ්‍ය දැන් මම හිතන මේ වගේ දේවල් ලංකාවේ සියලු පුරවැසියෝ ඉගෙන ගන්න ඕන නේද? එතකොට අපිට යහපත් සමාජයක් අපිට දකින්න පුළුවන්. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ කාට ගෙදර ඉන්නකොට හරි රැකියාව කරන තැනක හරි සමාජ වෙන කොහේ හරි ඉන්නතර කාටගෙන හෘද ආබාධයක් ඇදලා ඉන්නොත් මෙයාට රැකියාව තියෙනවා. ගිහිල්ලා යාට අවශ්‍ය කරන මූලික ප්‍රථම ආධාර දෙලා හැකි ඉක්මනින් රෝහලකට හරි වෛද්‍යවරයෙකුට ගෙන. ඉතින් ඒ පුහුණුවත් අපි ලබා දෙනවා ඒ කට්ටියට. ඊට අමතරව අපි දැන් මේගොල්ලන්ගේ තියෙන මේ සහජ හැකියාවන් උළුප්පල ගන්න මේගොල්ලන්ගේ දැන් මෙතන ගොඩක් තරුණ අයනේ ඉන්නේ. ඉතින් තරුණයන්ගේ ගොඩක් හැකියාවන් තියෙන ඒගොල්ලන්ට මේ ආහකයන් දෙයකට සම්බන්ධ වෙලා ජීවිතේම නැති කරගෙන තියෙනවා. ඉතින් අපි අවුරුද්දකට දෙපාරක් මේ පුනරුත්ථාන මධ්‍යස්ථානවල කරනවා හොඳම ගායන තරුව තෝරනවා කියලා කරනවා. ඒකට කට්ටිය අපි ගෙනලා ඒ සම්බන්ධ උපදේශක ගෙනල්ලා මේගොල්ලන්ගේ වොයිස් ට්‍රේනින් කරලා ඒ වගේ දේවල් ගොඩක් කරලා තමයි කරන්නේ. හොඳම ගායන තරුව හොඳම නැටුම් තරුව තෝරනවා. මේ සිංගින් ස්ටාර් ඩාන්සින් ස්ටාර් කියලා කියනවා. ඊළඟට හොඳම නිවේදකයා මේ බෙස්ට් කම්පිය කියලා මේ ඒකටත් අපි වෙයි ඒවට ගෙනල්ලා ඒකට පූර්ණිම සති දෙක තුනක් පූර්ණිම කරලා තමයි මේ තරගාලි පවත්වන්නේ. ඊළඟට හොඳම අයෝමය පුද්ගලයා මේ බෙස්ට් බොඩි බිල්ඩර් කියලා. මොකද මේ තරුණයෝ ගොඩක් ආසයි ඒ වගේ දේවල් කරන්න. ඒකට අපි මාසයක් විතර පුහුණුවීම් කළා. ඒ වගේ තරගයකුත් තියෙනවා. ඊළඟට ශක්තිවන්තම මේ පුණ්ඩුත්තාවලාභී ඒකට අපි වැඩසටහන් කීපයක් තියෙනවා. වැඩිම මේ ළමයි මෙහෙම හිටියට මේ කුඩුවලට ඇබ්බැහිලට හොඳ ශක්තියක් තියෙන තරුණ ළමයි. ඉතින් දැන් මාසයක මේ ඔක්කොම කරන්නේ මාස හතර පැන්නෙන් පස්සේ දැන් අර බුඩු වලින් ඇඟට අයින් වෙලා හොඳට ශක්තිය ඇවිල්ලා මූණු ලස්සන වෙලා අර ඇදිලා ගිය කළු වෙලා ඉරිතැල්ලා හිටපු ඇඟපත ඔක්කොම වෙලා හොඳ පිරිපුන් මයක් ඇවිල්ලා තියෙන කාලේ මේ මාස හතර විතර පැන්නෙන් පස්සේ ඊට පස්සේ තමයි අපි මේවා කරේ. එතකොට අපි සිංගින් ස්ටාර් ඩාන්සින් ස්ටාර් බෙස්ට් කම්පිය බෙස්ට් බොඩි බිල්ඩර් ෆිටස්ට් ඇබිලිටි කියලා ඒ ඒ මේ තරගාවලි පහක් පවත්වන මේගොල්ලන්ට මේකෙන් ඇතුළත අපි එතනදී දැක්ක ළමයි හරි ආසයි මේවා කරන්න. හරිම ආසයි. එතනදී අපි ඉතින් බලාපොරොත්තු වෙන කවදා හරි දවසක මේ ළමෙක් කොහේ හරි ගිහිල්ලා ඔයගේ තරගයකට ගිහිල්ලා ලොකු තමකිස තැනක් ගත්තා අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මේ මූලික අඩිතාලම අපිට ඒ දාලා දෙන්න අවස්ථාව ලැබිච්ච එක ගැන. ඊළඟට දැන් අපි මේගොල්ලන්ගේ සෞඛ්‍ය මේ සාමාන්‍ය දැනීම ගැන කිසි අවධානයක් ඔබ කරලා තියෙන ඒ කියන්නේ රටේ සාමාන්‍ය මිනිස්සෙකුට දැනගත යුතු දේවල් මොනවද තියෙන කීපයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කොහොමද? ගොඩක් අය ඒක දන්නේ නැහැ. දැන් ලයිට් බිලුත් වැඩි වෙලා ගෙවල් වල ප්‍රශ්න ගොඩක් තියෙන කාලයන්නේ. විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කොහොමද? ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන හේතුව මොකද්ද? ඉස්සරහට අපි ජලයට ගියක් දෙන්න තියෙන ලෝකෙම ඒ වගේ තත්ත්වයක්. ඒතකොට ජලය ආරක්ෂා බලය අර පිරිමැස්මෙන් කොහොමද පාවිච්චි කරන්නේ? ඊළඟට පරිසරය ආරක්ෂා කරගන්නේ කොහොමද? පරිසරය ලස්සනට තියාගන්නේ කොහොමද? ඊළඟට වනාන්තර ආරක්ෂා කරගත් යුත්තේ ඇයි? වනාන්තර නැති වුණොත් අපිට වනාන්තර නැති වුණොත් අපිට ජීවත් වෙන්න බැරි වවා අපි ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕනට මේ රටේ තියෙන මේ ඓතිහාසික ස්ථාන මොනවාද? පුරාවිද්‍යාත්මක ස්ථාන මොනවාද කියන එක ගැන
ඒගොල්ලන්ට අපි අවබෝධය ලබා දෙනවා ඊළඟට මේ පොලිතීන් වලින් පොලිතීන් වලින් වෙන හානිය මොකද්ද පොලිතීන් වලින් වෙන හානිය මොකද්ද පොලිතීන් වලට තියෙන අගුණ මොනවාද කියලා මේ සියලුම දේවල් කරන්නේ මේ සම්බන්ධ රජ්‍ය ආයතන වල පුහුණු උපදේශකයෙක්ලා ඊට අමතරව මේගොල්ලන්ට අපි කොම්පෝස්ට් පොහොන හදන හැටි දැනුම ලබා දෙනවා එතන අපේ පහුගිය කාලේ තිබුණ කොම්පෝස්ට් පොහොන හදන්න ලොකු ප්‍රවණතාවයක් තිබුණා දැන් ආයි තත්ත්වය වෙනස් වෙලා තිබුණාට එහෙනම් ඒකත් අවශ්‍යයි ඒගොල්ලෝ දැනුමක් ලබා දෙනවා කොම්පෝස්ට් පොහොන හදන ගැන ඊට අමතරව ඔය වගේ මේගොල්ලන්ට සමාජයේ මිනිස්සුකට දින්න ගොන කරන දැනුම ලබා ගන්න පුළුවන් විශේෂ වැඩ දේශන මාලාවකට අපි මේවා කරනවා එදිනෙදා ජීවත් වෙන්න මොනවා ඊටත් අමතරව අපි මේගොල්ලන්ට වෛද්‍ය සායන ගොඩක් කරනවා මේගොල්ලන්ගේ සෞඛ්‍ය හොඳට තියාගන්න ඒ වගේම දැනුවත් කිරීම දැන් උදාහරණයකට දියවැඩියා රෝගයෙන් බේරෙන්නේ කොහොමද මොකද දියවැඩියා දැන් සමාජයේ අපිට නැති කෙනෙක් නැති තරම් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා වකුගඩු රෝග වලින් බේරෙන්නේ කොහොමද වකුගඩු රෝගය දැනන්නේ කොහොමද මොනවද කරන්න ඕනේ ඊළඟට හෘද ආබාධ වලින් ගැලවෙන්නේ කොහොමද හෘද ආබාධ වලට වෙන්නේ කොහොමද ඊට පස්සේ බෝනෝන වෙනත් රෝග තියෙනවා එයන් බේරෙන්නේ කොහොමද එතකොට පෝෂ්‍යදායි ආහාර ගන්නෙ මොනවද කොහොමද ගන්න ඕනේ එයන් මොනවද කියලා එතකොට ඊට අමතරව වෛද්‍ය සායන කීපයක්ම කරනවා එතකොට මං කියන්නේ දැන් මේවා මේ පිටින් ඒගොල්ලෝ පිට ගිහිල්ලා කරගන්නොත් මම හිතන්නේ සමහර අය ජීවිතේට මේගොල්ලන්ගේ ඒවා කරලා නැහැ අපි මේගොල්ලන්ට අක්ෂි සායනයක් කරනවා හැම කෙනෙක්ට මාස 3 රසයක් ඊළඟට සමේ රෝග පිළිබඳ සායනයක් කරනවා මාස 3 රසයක් ඊළඟට උගුර කන නාසය පිළිබඳ සායනයක් කරනවා මාස 3 රසයක් ඊළඟට මේගොල්ලන්ට අර සමාජ රෝග බෝනෝන් රෝග පිළිබඳ ඒ වගේ සායනත් කරනවා ඒ වගේ ඒවා දැනුවත් කිරීමේ වැඩසටහනුත් කරනවා ඊට පස්සේ මේගොල්ලෝ ආයෙත් පස්සේ හැම කෙනෙක් මේගොල්ලන්ට AIDS රෝගයටත් අපි මේගොල්ලන්ගේ මේ රුධිර සාම්පල් බලන බලනවා ඊට අමතරව අර ශරීරයේ කොලෙස්ටරෝල් තත්වය එතකොට සීනි තත්වය අර ලිපිඩ් ප්‍රොෆයිල් කියලා කරන්නේ ඒ සම්බන්ධව සායනකුත් මාස 3කට සැරයක් කරනවා ඉතින් ගොඩක් අය ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ මේ පරිවර්තනයකට යොමු වෙන්නේ ඊට අමතරව දැන් ඔය මේ මිගිනා සමාජයේ තියෙන මේ ළඟේ තියෙන සාමාන්‍ය ලෙඩ රෝග හඳුනා ගන්නත් අපේ සතියකට සැරයක් ආයුර්වේද වෛද්‍යවරයෙකුට යොමු කරන මේ හැම අසනීප දිනාය ඊළඟට සතියකට සැරයක් පොළොන්නරුවෙන් වවුනියාවෙන් ඉන්න මාරුවල ඉන්න වෛද්‍යරයෙක් ඇවිල්ලා මේගොල්ලන් පරීක්ෂාවට ලක් කරනවා ඉතින් මම හිතනවා මේක ගියන් පස්සේ මෙයාට ඉතින් මේ දැනුම අතින් කුසලතා අතින් අයගොල්ලන් තියෙන සාජක තුලතා දිනු කරගන්න ඊළඟට සමාජයේ ජීවත් වෙන්නට දැටි දිනු වෙන ඒ වගේ අපි මේගොල්ලන්ට උගන්වනවා යහපත් පෞල් ජීවිතයක් ගත කරන විදිය තව යහපත් දරු හදා ගන්න විදිය ඊළඟට අනිකුත් ජාතීන් අක්ක සමගින් ජීවත් වෙන්නේ කොහමද ඒකේ තියෙන වටිනාකම අපිට දැන් ඒකත් ප්‍රශ්නයක් නේ මේ රටේ ඒකත් අපි ඉගෙන ගන්න ඕන දෙයක් නේ ගොඩක් අය ඉගෙන ගන්න නැතුව ඔය මේක අපේ රට මේකයි කියලා මේ රටේ ප්‍රශ්න අධිකරණ නිසා අපි දැන් මොකද මෙතන සිංහල දමිළ මුස්ලිම් හැම කට්ටියම ඉන්නවා විශේෂයෙන්ම තරුණා ඉන්නේ ඉතින් මේ දරුවෝ මේක ඇතුලේ මාසයක් ඉන්නකොට මේගොල්ලෝ ගොඩාක් සම්බන්ධතාවයක් ඇති වෙනවා ඉතින් ඒගොල්ලන්ට අපි කියලා දෙනවා මේක අපි මේ රටේ එකතු වෙලා ජීවත් වෙන එකෙන් කොච්චර සුන්දර රටක් කරන්න පුළුවන්ද කොච්චර රට ලස්සන කරන්න පුළුවන්ද මේ රට සංවර්ධනය කරන්න කොච්චර දායකත්වයක් ලබා දෙන්න පුළුවන් ඊටත් අමතරව අපි මේගොල්ලන්ට කියලා දෙනවා අන්තිම කාලිනට ගොඩක් ඒවා කරන්නේ රටේ නීතිය ගැන උගන්වනවා රටේ නීතිය ගැන උගන්වනවා ඒ තමතරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සාමාන්‍ය පුරවැසියෙක් දැනගත යුතු මූලික දේවල් මොනවද කියලා තමුන්ගේ තියෙන අයිතීන් මොනවද තමුන්ට ගිහලා පොලිසියකට ගිහිල්ලා පැමිණිලක් කරන්න ඕනේ මොනවටද අසල්වැසියන්ට තියෙන අයිතීන් මොනවද රටේ අනිත් දේවල් වල තියෙන අයිතීන් මං හිතන ගොඩක් අපේ රටේ ගොඩක් අය දන්නේ නැහැ ඒවා ගොඩක් අය බලලත් නැතුව දාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එහෙනම් අපි මේ අයට ගමන මූලික හැම මුළු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේක ලඩු ගන්න යනවා නේද වැරදි අදහසක් ගන්න එපා අපි කරන්නේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් දැනගත යුතු දේවල් තියෙනවා මූලික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට හිමි දේවල් මොනවද අපිට තියෙන අයිතීන් මොනවද ඒව ගොඩක් අපි දන්නේ අපි ඒ සම්බන්ධවත් මේකළු දැනුවත් කිරීමක් කරනවා මේකෙන් යන්න කලින් ඉතින් ඒ වගේ විශාල වැඩ කොටස් රාශියකට යොමු වෙනවා මේ ඉන්න කාලෙදී ඉතින් ඒක ඒ ටික දැනුම ගත්තොත් මම දන්නේ 100%ක්ම නොගන්නව වෙන්න පුළුවන් එනවා යම් කිසි කොටසක් ගන්නවා ඒ ඔය අතර තමයි අපි විපස්සනා භාවනා වැඩසටහන උත් කරනවා දවස් 14ක මම කියන්න සතුටුයි දැන් සමහර ළමයි ඉන්නවා විපස්සනා භාවනා වැඩසටහන කරලා ඒ සමාජගත වුණාන් පස්සේ ඒ භාවනා වැඩසටහන මෙහෙපු හාමුදුරුවෝ ගිහිල්ලා හම්බෙලා ඒගොල්ලෝ ඒක තවත් කරගෙන යනවා ඒව කරනවා ඊට පස්සේ අපි යෝගා වැඩසටහන් කරනවා යෝගා වැඩසටහන් උත් කරනවා ඒක ඇතර මේ සමාජ සමිජ බල ගැනීම අමාත්‍යාංශයේ පුහුණු විශේෂ සම්බන්ධ නිපුණතා දක්ෂතා තියෙන අය ඇවිල්ලා කරන්නේ ඉතින් ඒ වගේ වැඩසටහන් රාශියක් කරනවා ඒකම අපේ උපදේශන කටයුතු වලට අන්තරාය කර ජාතික ඖෂධ පාල මණ්ඩලයේ උපදේශන කටයුතු වලට ගොඩක් සම්බන්ධ වෙනවා ඒතකොට සමාජ සමිජ බල ගැනීම සහ අනිත් ඒ සම්බන්ධ අමාත්‍යාංශය තමයි ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා මේ කටයුතු කරගෙන යන්න තරංග ගැන කතා වුණා ඒ කියන්නේ ඩාන්සින් ස්ටාර්
සිංගින් ස්ටාර් වගේ දේවල්. ඒක ඒ තරංගාවලියට අමතරව මේ සාමාන්‍ය මනෝ චිකිත්සාව කියන එකේදී సౌందර්ය වැදගත්. දිනපතා මේ වගේ පුහුණු වීම් සහ ගායන තියෙනවා නේද? මොකද මට මතකයි म्यूजिक थेरेपी के लिए एक केक वेनम करना अतर आप हमें विशेष मे अपे महाचार्य ज्ञानदास पेर्रा मेत्मागे नाय मार्गोपदेश अट्ठती एक किरेन या सम गुडकलट या सहभागिन पावदील यागे अनिदूत मे संबंध उपदेश करना संबंधन ये चिकित्सा वेनम के नोने चित्र चिकित्सा व संगीत चिकित्सा व नाट्य चिकित्सा व किला ये समय उपदेश अमतर उपदेश करने क्रिया अतर तुरे एक ඔය කියන සියලුම පහසුකම් දැන් මේ ආරම්භ කරන කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් ඇතුළත් වෙනවද මේ තියෙන බහුතරයක් අපි ඒවට ඇතුළත් කරන්න උත්සාහ කරනවා මෙතන දෙතර අපි දකින්නේ මේගොල්ලන් ඒක තනි පුද්ගල උපදේශනය කණ්ඩායමක උපදේශනය මගින් ඒගොල්ලන්ගේ මේ ඇබ්බැහි වීමෙන් පුළුවන් තරම් ගලව ගන්න එක තමයි අපි උත්සාහ කරන්නේ ඊට අමතරව අපි උත්සාහ කරනවා මේගොල්ලෝ සමාජයට ගියන් පස්සේ මද්ද්‍රව්‍ය වලින් ඇබ්බැහිච්ච පුද්ගලෙක් විතරක් පමණක් නොවේ සමාජයට හරි වැදගත් සමාජයට වැඩදායි පුද්ගලෙක් සමාජයේ විනගරුක පුද්ගලෙක් අනිත් අයට උදව් කරන පුද්ගලෙක් සමාජයේ මේ රටේ ආර්ථික ගොඩනගන්න යම් කිසි දායකත්වයක් දෙන්න පුළුවන් පුද්ගලෙක් කරන එකත් අපි දැන් උත්සාහ කරනවා මද්ද්‍රව්‍ය වලින් ගලවන විතරක් පමණක් නෙමෙයි ඒක ගියම් එළියට ගියම් පස්සේ ඊටදී කරන ඒක නිසා ඔය ගොඩක් ප්‍රදර්ශනනුත් අපි ඒ කාන්තාවන්ට දානවා අපි ඒක ටිකක් ඉතින් අර මේ නියාම පයිලට් ප්‍රොජෙක්ට් එකක් වගේ තමයි පළවෙනිම කරන්නේ මොකද මේ පළවෙනි පාර මේ වගේ සංකීර්ණ වැඩසටහනකට යොමු වෙන්නේ මම හිතන අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන් මොකද ඔයිටදී සංකීර්ණ තත්ත්වයක් තිබුණා එල්ටීටීයි මේ පුණ්ඩුත්තාවනේ උණු කරනකොට මේ ලෝකීට බු මරාගෙන මැරෙන කොටිය කොහොමද අපි ඔළුව වෙනස් කරන්න කියලා එනොත් අපිට පුළුවන් වුණා ඒක කරන්න මොකද දැන් එල්ටීටී සංවිධානයේ 12500ක් විතර මේ හිටපු අය එළියේ ඉන්නවා තාම අවුරුදු 10 12ක් විතර ගිහිල්ලා තියෙනවා අවුරුදු 30ක් යුද්ධ කරපු අය නැවතාරක් මෙම අපි එක අපේ හමුදා කඳු වලට ගහන්න හරි පොදු දේපල විනාශ කරන්න හරි මිනි මරන්න හරි ආයෙන බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ කොයි එක එක සිද්ධීන් වලට සම්බන්ධ වුණා අය ඒක නිසා මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ඒ වැඩේ කරන්න දැන් පවතින සමාජ ක්‍රමය අනුව මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ ජංගම දුරකථනයේ එහෙම ටීවී එකටත් වඩා ජංගම දුරකථනයෙන් තමයි ඒගොල්ලන්ගේ තොරතුරු ලබා ගන්නෙ. පත්‍ර කියවන එක ටීවී එක බලන එක ගොඩක් ඈත් කරනවා මිනිස්සු. මේ තත්ත්වයත් එක්ක පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හරහා කෙරෙන වැඩ සමාජගත කරන්න. ඔබතුමා වෙනම ක්‍රමවේදයක් භාවිත කරනවද? ඔව් ඇත්තට අපේ පුනරුත්ථාපන ක්‍රියාවලිය වෙන වැඩ කටයුතුත් මහ ජනදා දනුවත් කිරීම පාසල් දනුවත් දනියමත් කිරීම රාජ්‍ය නිලධාරින් දනුවත් කිරීම වගේ දේවල් අපි සමාජ මාධ්‍ය වල කීපයක් ඔස්සේ කරගෙන යනවා. ඒතර ඒක අපි දකින්න ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. උදාහරණයක් වශයෙන් මූණුපතාරා එතකොට YouTube එක හරහා ඊළඟට Instagram හරහා අපි කරගෙන යනවා. ඉතින් TikTok එක තමයි අපිට වැඩියෙන්ම ගොඩක් අපි දැක්කේ ඒකෙන් ලොකු එකට මේ ප්‍රතිචාර තියෙනවා ඒ හරහා ඒ මේ මාධ්‍ය හරහා අපි ලොකු මේ වැඩ කොටසක් දැන්ට කරනවා ඉතින් අපිට අපි නිරීක්ෂණය කරලා තියෙනවා ඒ හරහා එන මේකට තියෙන ප්‍රතිචාර අනුව ඒකෙන් ලොකු ජනතාව කතරට දැන්ට ගිහිල්ලා තියෙනවා කියලා මේ මද්ද්‍රව්‍ය වලින් එන හානිය පිළිබඳව මද්ද්‍රව්‍ය වලින් එන විනාශය පිළිබඳව ජනතාවට තීරුම් ගන්න එතකොට පාසය සිල්සුවන් තීරුම් ගන්න ඒකේ වගේ මට අපිට තියලා තියෙනවා ලොකු දැනුවත් වීමක් වෙනවා කියන්නේ අපි ඇවිල්ලා තියෙන ප්‍රතිචාර අනුව මට හිතෙනවා මේක හොඳ අවස්ථාවක් මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන පිරිසට ඒගොල්ලන්ට මේ සඳහා සම්බන්ධ වෙන්න ඒකට ඔබතුමාලගේ මොනවා හරි සම්බන්ධ වෙන අංකයක් එහෙම නැත්නම් ලිපිනයක් වගේ සඳහන් වෙනවද? ඒක අපේ සඳහන් කරලා තියෙනවා මේ අපේ මේ පුණුත මේ කාර්යාංශයේ තොරතුරු දෙක දනුන් දීලා තියෙනවා. අපිට ඇත්තට මේ වගේ දැනටත් උක දාන්නත් පුළුවන් විට විට මේ වගේ දායකට දානවා නම් මේ අපි එක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මම හිතනවා අපි දැන් ඔබතුමී කිව්වාගේ මේ දැන් ගොඩක් ඔය පුවත්පත්වල රූපවාහිනිය ඇතුළේ ගොඩක් අය මේ ටෙලිෆෝන් එකෙන් තමයි සම්පූර්ණම මුළු ජීවිතේම අරන් යන්නේ. ඒක නිසා අපි එහරා උත්සාහ කරනවා මේ මේ පණිඩේ දීලා මේ සමවිශේෂම තරුණ කොටස් වලට මේ පණිඩේ යවලා ඒ අයගේ හොඳ මාර්කට් එක ගන්නත් ඒකම මේ පුණ්ඩුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කරලා මොකද අනිසි බියක් තියෙන ගොඩක් අයගේ ඒකත් නැති කරලා එයාට හොඳ තැනකට ඇවිල්ලා හොඳ දෙයක් කරගෙන හොඳ ජිම් පුරේසෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් කියන එක තීරුම් කරලා දෙන්නත් අපි මේක යොමු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ සමාජ මාධ්‍ය හරහා යන කටයුත්තත් සාර්ථකව කෙරගෙන නම් වෙනකොට සමාජ මාධ්‍ය කිව්වම තාක්ෂණයත් එක්ක යන්නේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමා යටතේ සේවය කරන පිරිස
මේ තාක්ෂණික දැනුම අලුත් කරගන්න ඔබතුමා මොකක් හරි ක්‍රියාමාර්ග ගන්නවද ඒගොල්ලන්ට ඒ පහසුකම් දෙනවද දැනට අපි ළඟ ඉන්නවා මේ සම්බන්ධ කරන අයගේ ප්‍රවීණ අපි ළඟ ඉන්නවා ඒ සම්බන්ධ හසල දැනුමක් තියන අය වෘත්තීය දැනුමක් තියන අය අධ්‍යක්ෂීම් තියන අය කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා එක්කම ඒ අයට නිතර නිතර එයාගේ දැනුම යාවත් කිරීමේ මේ ක්‍රමවේදන් අපේ රැස්වලා තියෙන්නේ දැනුම වැඩි දියුණු කරන්න එකසේවත් දැනටත් අපි එක්ක ඉන්න කණ්ඩායම මේ සම්බන්ධව ඉතාමත් නිපුණත්වයක් තියෙන බොහොම කැපවීමෙන් වැඩ කරන කොටසක් අපි ළඟ ඉන්නවා දැනට ඉතින් ඒක නිසා මම හිතනවා ඉදිරියට මීට වඩා අපිට සාර්ථකව මේ පණිවිඩය සමාජ මාධ්‍ය හරහා ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙයි කියලා හමුදා නිලධාරියෙක් කියන්නේ හැම වෙලාවෙම ජනතාවත් එක්ක ඉන්න කෙනෙක් සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක අඳුරන කෙනෙක් විදිහට තමයි පොදු මහත් ජනතාවම හිතාගෙන ඉන්නේ සහ පිළිගන්නේ ඔබතුමා මේ කාර්යභාරය බාර අරගෙන පුනරුත්ථාපනය කියන එක හරහා තරුණ කොටස් ඉස්සරහට ගෙන්නේ මින් යහපත් පුරවැසියෙක් සමාජගත කරන්න ලොකු වෑයමක් දරනවා. ඒකට සාක්ෂි දැන් අපි මෙතෙක් කතා කරා. එවන් පිරිසක් රටේ ඇති කරලා රටේ ආර්ථික සමාජීය දියුණුව සඳහා දායකත්වයක් ලබා දෙන පිරිසක් ඇති කරන එක මම හිතන්නේ විශාල කාර්යභාරයක්. ඒ සඳහා ඉදිරියේදීත් සාර්ථකව වැඩ කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.